අයිබන් විදවෙස්ල හැමෝටම ඉතින් සදිර සමර වික්‍රම එකතු කරගන්න හැකියාවක් ලැබුණ අපිට මේ තුන්දින පොහුණු තරන්ගේ පළවෙනි දවසේ ලකුණු 80ක් අද දවසේ ලබාගන්න සමත් වුණා. ඉතින් සදිර මොකද හිතන්නේ අද මේ ක්‍රීඩා කරපු ඉනිම ගැන? නවසීලන්තයේ හොඳම කණ්ඩායම මේ ක්‍රීඩා කරන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවේ අපි ඉන්දියාවේ ටීම් ටූරෙන් පස්සේ කාලෙකින් තරගයක් ක්‍රීඩා කරේ. ඉතින් ඇත්තටම හොඳ කොන්ෆිඩෙන්ස් එකක් තියෙනවා. මොකද නම්බර්1 බෝලිං සයිඩ් එකක් තියෙන කණ්ඩායම. ඉතින් ඇත්තටම ගොඩක් සන්තෝෂයි. දැන් ඔබ කඩුලු රකින්නෙක් විදිහට කටයුතු කරනවා, ඒ වගේම ආරම්භක පිතිකරුවෙක් විදිහටත් කටයුතු කරනවා, සමහර විට අංක 3 පිතිකරුව විදිහටත් කටයුතු කරනවා. මේ අතරින් ඔබ පුද්ගලිකව කැමති මොන තැන පිතිකරණේ දෙන්නද? පුද්ගලික වශයෙන් මම ඕපන් කරන්න ගොඩක් ආසයි. මොකද මම පොඩි කාලේ ඉඳන් ඕපනින් බැට්ස්මන් කෙනෙක් විදිහට තමයි ක්‍රීඩා කරේ, ඒ වගේම කඳුළු රකින්නෙක් විදිහට. ඉතින් දැන් මේ ලෙවල් එක ගහද්දී ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දේ අපි කරන්න ඕනේ. ඉතින් ඒකට අපි හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් මම පෞද්ගලික වශයෙන් මම ඇත්තටම ඕපන් කරන්න ආසයි. දැන් මේ ආරම්භක පිතිකරුවෙක් විදිහට කටයුතු කරනකොට මේ ලකුණු වේගය තියාගන්න, වේගයෙන්ම පන්දු යවන්නන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක මොන වගේ ෆීල් එකක්ද මේ අන්තර්ජාතික තරගයකදී? ඉතින් පොඩි කාලේ වගේ නෙමේ, මේ ලෙවල් එකේ සෙල්ලම් කරද්දී අනිවාර්යෙන් ලෝකේ ඉන්න හයියෙන්ම දාන පන්දු යවන්න අපිට බෝ කරන්නේ. ඉතින් අර බය කියන දේ තිබ්බොත් ඉතින් ගොඩක් වෙලාවට අපිට රන්ස් ගන්න හම්බෙන්නේ අඩුයි චාන්ස් එක. ඉතින් අපි අර කොන්ෆිඩන්ස් පිට ගිහිල්ලා අපි අපේ බේසික් දේවල් හරියට කරාම ඉතින් රන්ස් ගන්න අපිට අවස්ථාව තියෙනවා. දැන් ගොඩක් තියෙන චෝදනාවක් තමයි තරුණ ක්‍රීඩකයන්ට මේගොල්ලෝ ඩොමෙස්ටික් ලෙවල් එකේ හොඳට සෙල්ලම් කරනවා, හැබැයි ඉන්ටර්නැෂනල් එකට ගියාම ඒ පර්ෆෝමන්ස් එන්නේ නැහැ කියලා. ඔයා දකින විදිහට මොකද්ද මේකට හේතුව? එහෙම ඉතින් හේතුවක් කියන්නේ ඒක ඒ ප්ලේයර්ගේ දවසේ පර්ෆෝමන්ස් එක තමයි ඒකට බලපාන්නේ. ඉතින් ඩොමෙස්ටික් එකේ හොඳට කරලා අතන ෆේල් වෙනවා කියන්නේ එහෙම කියන්නේ ඩොමෙස්ටික් එකේ හොඳට කරනවා කියන්නේ අනිවාර්යෙන් හොඳ ක්‍රීඩකෙක්. ඉතින් එයා අත නැෂනල් ටීම් එකට ගියාම ෆේල් වෙනවා කියන්නේ ඉතින් එදා දවසේ එයාට හොඳ පන්දුවක් වැටිලා අවුට් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි එදා දවසේ ප්‍රශ්නයක් කරලා අවුට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි වෙන්නේ එතන. දැන් සදීරගේ ක්‍රිකට් ගැන කතා කළොත් කොහොමද මේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ? මම ක්‍රීඩාවට මුලින්ම යොමු වෙන කලින් මගේ තාත්තා තමයි මගේ පළවෙනි කෝච්. එයා සමන් සමරවික්‍රම. ඉතින් ඊට පස්සේ මම කොළඹ තැසෙන විද්‍යාලයට මුලින්ම ගියේ. ඊට පස්සේ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් මාව ක්‍රිකට් වලට ගත්තා ෆස්ට් 11 ගහන්න. ඉතින් ඒක තමයි ආරම්භය. ඊට පස්සේ කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයට මම මේ එකතු වුණා. ඊට කලින් Under-19 World Cup එක මම සෙල්ලම් කරා. ඊට පස්සේ මම 2017 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න සමත් වුණා. දැන් ක්‍රීඩකෙක් විදිහට බොහොම තරුණ වයසේදී කණ්ඩායමට එන්න අවස්ථාව ලැබිච්ච ක්‍රීඩකෙක් ඔබ. මේ දක්වා ආපු ගමනේදී මොනවද මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දුෂ්කර සිදුවීම්, මොනවද මුහුණ දෙන්න සිදු වෙච්ච ප්‍රධානතම අභියෝග? අභියෝග කියන්නේ ඉතින් ලයිෆ් එකේ හැමදාම වගේ අභියෝග තමයි අපිට නම්. මොකද ලේසි නෑ මේ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්න. ඉතින් මම ඉන්ටර්නැෂනල් වලට ආපෙත් මම ඩොමෙස්ටික් එකේ හොඳට රන්ස් ගහලා, ඒ ටීම් එකේ රන්ස් ගහලා, නැෂනල් ටීම් එකෙත් මම මුලදී නම් හොඳට ක්‍රීඩා කරා. මගේ අන්තිම තරගෙත් මම ලකුණු 50ක් ගැහුවා. ඉතින් මං ලේසි නෑ, ගොඩක් කැපවීම් කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් එක්ක යද්දී මට විතරක් නෙමෙයි ඕන ක්‍රීඩකෙක්ට ඒ දේ සාර්ථක කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම සදීර අවසන් තරගයේ එංගලන්තයේ සමග ක්‍රීඩා කළේ අපි හැමෝටම මතකයි ලකුණු 366ක් අපි ලබා ගත්තා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබාගෙන ආරම්භක සම්බන්ධතාවයේ ඉතාමත් හොඳ ආරම්භක සම්බන්ධතාවයක් අර්ධශතකයක් ලබා ගන්න සමත් වුණා සදීර. ඉතින් මේ තරගයේදී මේ ලැබිච්ච ආරම්භක සම්බන්ධතාවය නිසා තමයි අපිට ලකුණු 366ක් කරා යන්න හැකියාව ලැබුණේ. ඉතින් අපි දකින කාරණයක් තමයි සදීර කියන්නේ ආරම්භක පිතිකරුවෙක් විදිහට තමන්ට දීපු අවස්ථා හැම එකකදීම වගේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න සමත් වෙච්ච ක්‍රීඩකෙක්. සදීර දැන් මොනවද අනාගත බලාපොරොත්තු? ඔබට තව වයස තියෙනවා සෑහෙන්න. මොකක්ද ඔයාගේ ගෝල් එක? ගෝල් එක කියන්නේ මම නැෂනල් ටීම් එකට යන්න. මට හැම වෙලාවෙම කිසි හදිසියක් කියන දේ නැහැ. මම ඉවසීමෙන් ක්‍රීඩා කරනවා. මට හම්බෙන්නේ ඒ ටීම්ද, ක්ලබ් ටුර්නමන්ට් එකක්ද, මොකක්ද මම ක්‍රීඩා කරන තැන, මේ වගේ ප්‍රැක්ටිස් මැච් එකක්ද, මම එතන ගිහිල්ලා එන්ජොය් කරලා මගේ ක්‍රිකට් එක මම ඉම්ප්‍රූව් කරගන්න මම සෙල්ලම් කරනවා. ඉතින් ගෝල් එක කියන්නේ නැෂනල් ටීම් එකේ මම කැමති නිත්‍ය ක්‍රීඩකෙක් විදිහට ක්‍රීඩා කරන්න. ඒ වගේම මගේ ක්‍රිකට් කෝස් තියෙනවා. ඒ කියන්නේ ලකුණු 10 සීමාව පව කරන්න. ඉතින් ඒ වගේ ආශාවන්, ඒ වගේම
ටාගට්ටයක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරන මේ දේවල් දවසකදී මට කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යයෙන්ම මේ සාර්ථක හැම ක්‍රීඩකයෙක්ම කියන කතාවක් තමයි විදුවෙක් කතා කරපු බොහෝ ක්‍රීඩකයන් කිව්වා. මේ අපේ ක්‍රිකට් එක අපි කරන දේ එන්ජොයි කළොත් තමයි අපිට සාර්ථක වෙන්න හැකියාවක් තියෙන්නේ කියලා. ඉතින් සදීරත් කියන්නේ ඔහු කරන්නේ මොන මැච් එකද? මේ පොඩිම ප්‍රමාණයේ මැච් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඒක එන්ජොයි කරනවා. අනිවාර්යයෙන්ම ඔහුට ඔහුගේ ඉලක්කවලට යන්න, ඒ සාර්ථකත්වයට යන්න හැකියාව ලැබේවි කියලා අපි සුබපැතුම් ඔහුට එකතු කරනවා. ඒ වගේම විදුවෙන්ස්ලා හැමෝම ඔහුට සුබපැතුම් එකතු කරන්න. ඒ වගේම සදීර ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ගොඩක් ස්තුතියි සදීර. සුබපැතුම්. ඔයාගේ ඉලක්කවලට යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් ආයෙත් වතාවක් හම්බ වෙමු මේ වගේ ක්‍රීඩකයෙක් එක්ක ඔවුන්ගේ ක්‍රිකට් ගැන කතා කරන්න. අනම්මනම් දේවල් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ මේ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට්. අපි කොහොමද ඔවුන්ට උදව් කරන්නේ ප්‍රේක්ෂකයන් විදිහට ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙනම් තව දවසක හම්බ වෙමු. ජය වේවා හැමෝටම.